ඉරුදේ මම අද දවසේදී සූදානම් වෙන ඕගොල්ලෝ එක්ක මම අර මීට පෙර මම දන්න මේ වගේ අපේ පුරාතන ගද්ද ඇසුරෙන් බලන්න මෙන්න පාඩම් වලදී අපේ උසස් පෙළේද ඒ පුරාතන ගද්ද ඒ පාඩම් මම සරල භාෂාවෙන් උදාහරණ මතක හිටින විදිහට ඉදිරිපත් කර ඇතර මේකට ඉතාම හොඳ ප්‍රචාර දෙනවා අදත් මම සූදානම් වෙන්නේ කුණ්ඩල කේසි කතා වස්තු ඇසුරෙන් අදයි කුණ්ඩල කේසි කතා වස්තු අපිට නියමිතව බලනවා प्रसिद्ध धर्मोपदेश කුණ්ඩල කේසි කතා වස්තු හරි අපි කුණ්ඩල කේසි කතා වස්තු ගත්තොත් උදේ කුණ්ඩල කේසි කියන්නේ තේරුම තමයි කැරළි ගෙහිච්ච පොණ්ඩයක් කියන තේරුම කැරළි ගෙහිච්ච පොණ්ඩයක් ඇත්තටම කුණ්ඩල කේසි මේක එක්තරා ආකාරයක මට හිතෙනවා පුද්ගලයෝ හැඟීම් වලට වහල් වුණා මිනිස්සු ජීවිතේ කාමයට හැඟීම් වලට වහල් වුණා ඒ මිනිස්සුගේ ජීවිත විනාශයටපත් වෙන්නේ කොහොමද ඒ මිනිස්සුගේ ජීවිත අගතියටපත් වෙන්නේ කොහොමද කියන එකට ඉතාම හොඳ නිදර්ශනයක් විදිහට අපිට මේක හඳුන්වා දෙන්න පුළුවන් ඔන්න එක්තරා අවුරුදු රජගහනවල එක්තරා සිටුපවුලක 16 හැවිරිදි දුවණියක් ඉන්නවා දූ කෙනෙක් ඉන්නවා මේ 16 හැවිරිදි දුවණිය වැරදි හැසිරීමෙන් මිත්‍යාචාරය කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ වැරදි හැසිරීමෙන් නවත්වා ගැනීම සඳහා සත්මහල් ප්‍රාසාදයේ පත්වේ තට්ටුවේ උඩ තට්ටුවේ ශ්‍රී රහන් ගබඩාවේ උතුම් නිදන කාමරයක මොකද කරන්නේ හිර කරනවා. එයි අම්මා තාත්තා එහෙම කරන්නේ එයා අර ප්‍රේම සම්බන්ධ ආරම්භ කරගනීවි වැරදි හැසිරීම මැදි වේවි කියන විදිහට එහෙම හිර කරනවා. මම කියන්නේ මේ අත්දැකීම පොත්පත් වලින් අපිට තියෙනවා. ඒ වගේ හිර කරපු අයගේ ජීවිත විනාශ වෙනවා අපි දැකලා තියෙනවා. අපි මතක් කරොත් පටාචාරට ඒ දේ වුණා. පටාචාරත් ඔය විදිහටම හිර කරාන් පස්සේ ගෙදර වැඩකාර කොල්ලෙක් එක්ක පැනලා ගියා. ඒතර අපි ලාංකේය ඉතිහාසයෙන් ගත්තොත් චිත්‍ර නේ උම්මාද චිත්‍ර. ඒ වගේම එක්තැන් ගේක නැත්තම් කේන්ද්‍රියට හිර කළා. අවසානයේ ඇයත් තමන්ගේ ජීවිතේ ඒ විදිහටම වෙනත් කෙනෙක්ගේ විවිධ විවාහ අපි මෙහෙම දැකලා තියෙනවා අපි දැකලා තියෙනවා වංශවත් පවුල්වල දුවරු ආරක්ෂා කරන්න ආරක්ෂා කරන්න ගන්න එක්තරා ආකාරයක උපක්‍රමයක් තිබෙනවා ඒක උපක්‍රමයක් විදිහට අපිට මේක අදව ගන්න ගෑනු ළඟ අර විදිහට උඩ සිර කරලා තියෙනවා සිර කරලා වැඩකාර කෙල්ලෙක් බාර දෙනවා එයාට ඒ වැඩකාර කෙල්ලෙදී පත්මාලු තරම මේ කියලා මෙයාට ගෙනත් දීලා කකාබි බී ඉන්නකොට දවසක් මෙයා උඩු මහලේ ඒ ජනේලෙන් බලනකොට එක්තරා හොරෙක්ව අරගෙන යනවා දම් ගෙඩියට ඒ හොරෙක්ව දම් ගෙඩියට අරගෙන යනකොට ඒ හොරාව දකිනවා මේ කියන කුණ්ඩල කේසි ඇය හොරා පිළිබඳව ආදරයක් ඇති වෙනවා හොරා පිළිබඳ සිතක් ඇති වෙනවා හොරා පිළිබඳව ආදරයක් ඇති වුණාම අම්මට තාත්තට කියනවා නේද එයා දම්නෙදි අර නේ කියනවා මෙන්න මෙහෙමයි මම මේ වගේ ආදරයක් ඇති වෙලා තියෙනවා මට ඔහු ඕනි කියලා ලස්සනට කියනවා කතෝරේ ඌම පතා බතුත් නොකා යහනට නැගිලා වැදොත්තේ කියලා ඌම පතා බතුත් නොකා යහන නැගිලා වැදොත්තේ දැන් අපි ධර්ම ගෑනමයින්ගේ සත්‍යක්‍රියාවේ පළවෙනි වෙඩිපුරේ තමයි ඕක කන්න බොන්න නැතුව අම්මා තාත්තා දෙනවා කන්නේ මුණින් බැලලා ඇඳ කුඩට වෙලා ඉන්න ඒක තමයි මේ කියන්නේ ඌම පතා බතුත් නොකා යහනට වැදොත්තේ කියලා කියන්නේ विवाह තමන්ගේ අලුත් සැමියාගේ හිත ගන්න හොඳට කෑම බී මූලියල සංග්‍රහ කරමින් නොම ඉන්නු. උදේ අපි යන ජන කියමනක් දිනව කැලේ මාරු වුණාට කොටියගේ කුලි වෙනස් වෙන්නේ නැහැ. කුලි මාරු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ හොරාට ටික දවසක් යද්දී හොර හිතක් පහළ වෙනවා.
මොකද හිතක් පහළ වෙන්නේ ඉසාරම අසත්පුරුෂ ක්‍රියාවක් පහළ වෙනවා මේ කාන්තාව මරලා මෙයාගේ බඩු බාන්න මම ගන්න ඕනේ කියන සිතුවිල්ල පහළ වෙනවා මොකද පහළ වෙන්නේ මට කියන්නේ මේ කාන්තාව මරලා එයාගේ බඩු බාන්න ගන්න ඕනේ කියන සිතුවිල්ල පහළ වෙනවා ඒ සිතුවිල්ල පහළ වුණාට පස්සේ දවසක් මෙයා අර කලින් වගේ අර ගෑනු ගෙනා හිටියේ වගේ මෙයා පැත්තකට වෙලා දුක්ක් ඉන්නකොට ටිකක් දුකෙන් වගේ ගෑනු කෙනා ඇවිල්ලා අහනවා ඇයි ඔබ උමු ඉන්නේ එපාර කියනවා අන්න අර හොරපව්ව ඔය හොරපව්ව කියලා කියන්නේ පුතේ හොරුන්ව ගෙනෙලා තල්ලු කරන කන්ද ඉස්සර දඩුවම් ක්‍රමයක් ඒක හොරකම් කරලා වුණාව ඒ විශාල කන්දට අරගෙන ගිහිල්ලා පල්ලෙයාට ලක් දෙනෝ ඒ ගෙලෙන් තල්ලු කරද්දී බොලා කෑලි 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 වලට කැඩි කැඩලා ගැන්නා මැරලා පිටු වැටෙනවා එතකොට ඕක තමයි එක්තරා දඩුවම් ක්‍රමයක් ඕක ඔය විදිහට ඔහු ඉන්නකොට එයා කියනවා මම මේ හොරපව්ව දෙවතාවෙක් කියලා ඒ දෙවතාවට මම මේ යාඥාවක් කරලා මම මගේ ජීවිතේ බේරගත්තා මං කොහොම මගේ ජීවිතේ බේරගත්තොත් මම ඔයාට පිදේනියක් දෙන්න නැත්තම් පූජාවක් කරන්න මම එනවා කියලා කිව්වා ඉතින් බලන්න මට මගේ ජීවිතේ බේරුණා විතරක් නෙමෙයි මට ඔයාවත් ලැබුණා කියලා මේ හොරා බොරුවක් පොතල කියනවා කුණ්ඩල කේසී කුණ්ඩල කේසී කියන ඇයි අනේ ඉතින් ඔය විදිහට දුක් වෙවි ඉන්නේ මොකද ඔකට හේතුවක් ඔය වෙලේ කරමු කියන කරලා කුණ්ඩල කේසිගේ අතින්ම මේ කියන පිදේනියට අවශ්‍ය කරන දේවල් ටික සපයලා කි ඉන්නකොට හොරා කියනවා ඔයා සියලුම ආවරණ වලින් සැරසෙන්නේ සැරසෙලා ඉවරලා අපි යමු මේක අපි දෙන්න විතරක් යන ගමනක් විදිහට තියාගමු අපි දෙන්න අලුත බැලුපු දෙන්නනේ අපි දෙන්න මේ නෑදෑයෝ වැඩකාරක කෙල්ල කොල්ල ඕනේ අපි දෙන්න තනියම යමු කියලා සැරසුම අදාගෙන දෙන්නත් එක්ක කන්න මුදුරට ගිහිල්ලා ඔන්න දැන් කන්න මුදුරට ගියාන් පස්සේ සිටු කුමරිය කියනවා හොඳයි ඒ දැන් ඔයාලට පූජාව පටන් ගන්න පුළුවන් මේ වෙලාවේ සොරා කියනවා මම ඔබට බොරුවක් කිව්වා මම මෙතනට ආවේ පූජාවක් කරන්න නෙමෙයි මම මේ ආවේ ඔයාව මරලා බඩු බාන්න හොරකම් කරගන්න බලන්න මේ මනුස්සයාගේ ජීවිතේ නැත්නම් මේ කාන්තාවගේ ජීවිතේ කොච්චර කඩාගෙන බිමට වැටෙන්නේ නැද්ද කියලා මේ මැරෙන්න යන ගිහින් මනුස්සයව බේරගන්න අවසානයේ මේ මනුස්සයාගේ අතින් මේ ජීවිතේ විනාශ වෙන්න හදනවා මෙතන නොගැලපෙන විවාහ සංස්ථාවල තියෙන තත්ත්වය තමයි මේ වෙන්න. එතකොට උදේ මොකද මේ කියන්නේ? ඉතින් මෙයා හොරාට පෙරෙත්ත කරගෙන අවස්ථා කීපයක්ම කියනවා. ඇයි ඒ මම ඔයාගේ? මම ඔයාගේ නම් මේ බඩු බාණ්ඩත් ඔයාගේ. ඉතින් මේ ඔයා ගන්නකො. ඉතින් මේ ඇයි මාව මරන්නේ? පරිගණ නෑ මට උඹව මරලමයි ගන්න ඕනේ. හොරානේ ඉතින් අවස්ථා තුන හතරක් කල්පනා කළා. ගෑනු කෙනෙක් කල්පනා කළා. මම දැන් කිව්වනේ මම එයාට ආදරය කරන්නේ කාලයක්. නමුත් මෙයා එන්නේ කෙනෙක් නෙමෙයි මං උපක්‍රමශීලී වෙන්න ඕනේ කියලා මේ වෙලාවේ හොඳයි මම මේ බඩු බාන්න ගලවලා දෙන්නම් හැබැයි මැරෙන්න කලින් මම මැරෙන්න කලින් මට ඔයාට තුන් පාරක් වදින්න දෙන්න නැත්නම් මට ඔයාව වදින්න දෙන්න කියලා කිව්වා කිව්වෙන් පස්සේ මොකද කරන්නේ හොරා හොරා දැන් කන්දේ මුදුන මෙහෙම ඉන්න පල්ලෙයා බෑවුම් තියෙනවා පළවෙනි වටේ යනවා දෙවෙනි වටේ යනවා වදිනවා තුන්වෙනි වටේ ගිහිල්ලා පිටිපස්සේ මොකද කරන්නේ එක අතකින් බොටුව ඒ කියන්නේ බෙල්ල අල්ල ගන්නවා කාන්තාව අනිත් අතේ තුනටිය අල්ලගෙන තල්ලු කරලා දානවා ගලින් පල්ලෙලා කවුද මේ තල්ලු කරන්නේ හොරාව තල්ලු කරනවා කාන්තාව ඒ වෙලාවේ ඉන්නවා සොරපව්වේ දේවතාවේ ඒ දේවතාව කියනවා ගෑනුගේ නුවණ ඇත්තේ පලාගෙන කණ්ඩමුව අවසිතනදී ප්‍රයෝජන විඳින්න කාන්තාවන්ගේ නුවණ තියෙන්නේ පුච්චම් කරන්න නෙමෙයි ඕන වෙලාවට ප්‍රයෝජන ගන්න. හරි දැන් කොල්ලවල්ලා ගිහිල්ලා තම් කරන්න එපා කම්බලින් පල්ලේ හැරුණොදේ. හරිද? ඒතරට එහෙම කියලා කියනවා. දැන් ඒතරට මේ කාර්තාවක් කල්පනා කරද්දී මම මෙච්චර දේවල් කළා. මම මෙච්චර දේවල් කරපු පුද්ගලයා තමයි අද දවසේදී මට මේ විදියට එරෙහි වෙන්නේ කියලා ඔහු ඝාතනය කරනවා. ඊපස්සේ ආ කල්පනා කරනවා දැන් මට ගෙදර යන්න බෑ. ගෙදර ගියොත් අම්මා තාත්තා කවදාකවත් පිළිගන්නේ නැහැ මේ මිනිස්සේ මම මරන්න ආවා කියලා. ඒපාර ගියාම මට සමාජයෙන් මුහුණ දෙන්න බෑ. හොඳම දේ තමයි මං ආයෙ යන්න නැතුව මම ඒ මම මහාන වෙනවා කියනද නැත්නම් මම වෙන ආගමික කටයුත්තක් සඳහා මම පිට වෙනවා මම ආගමික තත්ත්වයකට බැඳෙනවා කියන කල්පනා කරලා ඇය කල්පනා කරනවා මේ බඩු බාණ්ඩ තියාගත්තොත් හොඳ නැහැ මේ බඩු බාණ්ඩ ටික මෙතනම තියලා ගන්න කෙනෙක් ගනීවි කියලා ඇය අහනකොට ඉස්සරහා හම් වෙනවා පරිබ්‍රාජක ආරාමයක් පරිබ්‍රාජක ආරාමයක් ඒ ආරාමයට ගිහිල්ලා ඇය පැවිදි වෙනවා නැත්නම් ඒ පරිබ්‍රාජක ආරාමයට බැඳෙනවා බදුනක් පස්සේ ආනවා අපි ආගමකට බඳිනවා මොනවා හරි මාර්ගඵලයක් හරි මොනවා හරි දෙයක් අපි ලබා ගන්න ඕනේ මේ ආගමේ තියෙන විශේෂත්වය මොනවාද මේ ආගමේ තියෙන වැදගත්කමේ මොකක්ද කියලා ඔහු කියනවා එක්කෝ කසිත පිරියම් කියන්නේ කසිත භාවනාව
සිදු කළා. කියන්නේ කිසුම් පිරියම් කර කියන එක කියන්නේ කසින භාවනාව සිදු කරලා මාර්ගඵල ලබා ගන්න වෙනවා. නැත්තම් අපේ වගේ වාද දාහක් තියෙනවා. ඒ වාද දාහයි ගෙන ගන්න වෙනවා. ඉතින් අර කියනවා මට භාවනා කරන්න නම් දැන් මම වාද දාහයි ගෙන ගන්නවා. කියලා ඉවර වෙලා මොකද කරන්නේ? වාද දාහම හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන මෙයාට දැන් වාද දාහ පුළුවන් වුණාම මෙයාට එක අවවාදයක් දෙනවා මේ පරිත්‍රාජක ආගමෙන් ඔබ දැන් යන්න. දැන් ගමන් මාර්ගවල යන්න. මිනිස්සුත් එක්ක වාද කරන්න. මේ වාද කරන ගමන් ඔබ පරද්දුවොත් ඔවුන් අපේ ආගමට බඳ ගන්න පුළුවන්. යම් අවස්ථාවකදී ඔබව කෙනෙක් පරාජය කළොත් මම හොඳට අහගන්න මේ පාඩම වැදගත් වෙනවා. යම් අවස්ථාවකදී ඔබව කෙනෙක් පරාජය කළොත් ඒ පරාජය කලේ ගිහියෙක් නා. ඔබව පරාජය කලේ ගිහියෙක් නා. හරි. ඔබ ඔහුට පාද පරිචාරිකාව වෙන්න. පාද පරිචාරිකාව කියන්නේ බිරිඳ බවට පත් වෙන්න. ඔයා ඔයා ගිහියෙක් ව පරද්දුවොත් කියන්නේ ඒ ගිහියා විසින් ඔයා පරද්දුවොත් ඔබ එයාගේ බිරිඳ වෙන්න. යම් කිසි පැවිද්දෙක් ඔයා පරද්දුවොත් එයා ළඟ ඔබ මහාන වෙන්න එයාගේ ශාසනය කියලා යනකොට මෙයා යන්නේ ජම්බුවත්තක් අතින් අරගෙන. ජම්බුවත්තක් අතින් අරන් යන කොහේ හරි තැනකට ගියාම වැලි ගොඩක් වගේ ගහලා ජම්බුවත්ත හිටවල යන්නේ. හරි කවුරු හරි වාද කරන්න කෙනෙක් ඉන්නවනම් ජම්බුවත්ත පොඩි කරන්න තියෙනවා. ජම්බුවත්ත පොඩි කරනවා කියන්නේ ළඟටවත්පත් දෙන්නේ ඒ තරම් මෙයා ඉතාම දක්ෂයි වාද මේ වාද කටයුතු සමාන. ඒ නිසා කිසිම කෙනෙක් මෙයා ළඟට කිට්ටු වෙන්නේ මක් අත්තේ කවුරුවත් මෙයා ළඟට කිට්ටු වෙන්නේ. ඒ නිසා දවසක් ඒ නිසා මෙයාට නමක් වැටෙනවා ජම්බු පරිබ්‍රාජිකාව කියලා. මොකද මෙයාට වැටෙන නමට කියන්නේ ජම්බු පරිබ්‍රාජිකාව කියන නම මෙයාට වැටෙනවා. දවසක් කොහොම යනකොට ওই විදියටම වැලි ගොඩක් ගහලා මෙහෙම ජම්බු අත්ත ගහලා ඇයපින් ඇය යනවා ආහාර සොයාගෙන. යනකොට කුඩා දරුවෝ වගේක් මේ ජම්බු අත්තේ වට වෙලා ඉන්නකොට සැරියුත් තෙරුන් වහන්සේ උතනින් යනවා. සැරියුත් තෙරුන් වහන්සේ ඔක දැකලා අහනවා කුඩා ළමයින්ගේ කුඩා ළමයි විස්තරේ කුවම් කියනවා ඔක පොඩි කරන්න කියලා. කුඩා ළමයි බය වෙනවා පොඩි කරාවගෙන මේ වාද කරන්නත් වෙනවා. හරි බය වෙන්න එපා පුතේ ඔයා පොඩි කරන්න මට ඔගොල්ලෝ පොඩි කරන්න මට වාද කරන්නම් කියලා කිව්වන් පස්සේ ඒ විදියටම වාදේ අරගොල්ලෝ පොඩි කරනවා. පොඩි කරන් පස්සේ මොකද වෙන්නේ ජම්බු අත්ත කොල්ලෝ යන්න යනවා. එතන ඉන්න ඊට පස්සේ එනමත් ටික වෙලාවකින් අර කියන කවුද ජම්බු පරිබ්‍රාජිකාව වෙනවා. හරි නැත්නම් අපි කුණ්ඩලගේසි ජම්බු පරිබ්‍රාජිකාව එනවා. මේ ජම්බු අත්ත පොඩි කරේ කවුද? කුඩා ළමයි කියනවා අපි. එහෙනම් පොඩි කරා නම් අපි මාත් එක්ක වාද කරපුවා. ඒ වගේ කියනවා අපි පොඩි කලේ මෙන්න මේ හාමුදුරුවෝ තමයි අපිට කිව්වේ කවම සැරියුත් හාමුදුරුවත් එක්ක ඒ වාද දහස ඉදිරිපත් කරනවා. සැරියුත් හාමුදුරුවෝ වාද 1000ටම පිළිතුරු දෙනවා. ඉතාම දර්ශ විදියට හාමුදුරුවෝ කියනවා දැන් අපි 1000ක් ඔයා මගේ ඉන්නකොනේ මම 1000ටම උත්තරත් දුන්නනේ. දැන් මම එකක් අහනවා කියලා සැරියුත් හිමියන් ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නේ ඇයව නිරුත්තර වෙලා ඇය පරාජය බවට පත් වෙනවා. අවසානයේ සැරියුත් හිමියන් ගියාදී සැරියුත් හිමියන් ඉල්ලීමක් කරලා අපේ බුදු සසුනේ ඇය මහාන වෙනවා මෙහෙණින් මහන්සියලාට කියලා ඇයව මහාන කරනවා. අද මොනක තමයි පුතේ ඔය සරල කතාව අවසානයේදී ඇය අපේ බෞද්ධාගමට බැඳලා මිහිඳු මහන්සිය කෙනෙක් බවට පත් වෙලා උපසම්පදා වෙලා ඒ අවශ්‍ය ඵලයන්ට පත් වෙනවා කියන එක තමයි කියලා දෙන්නේ. එතකොට පුතේ දැන් බලන්න මේක ආරම්භයේ ඉඳගෙන අවසානයේ දක්වා වෙන කතාවස්තුවක් විදිහට ගත්තා. මිනිස්සු තමන්ගේ ජීවිතේ ආදරයට වහල් වෙන තැන්වලද, රාගයට කාමයට වහල් වෙන තැන්වලද, දුරදිග හිතන්නේ නැතුව මිනිස්සු තීරණ ගන්නවා. ඒ තීරණවලදී අවසානයේ තමන්ගේ ජීවිතය පවා විනාශ වෙන්න ඉඩ කඩ තියෙන. මෙයා ඇත්තා විශාල පාප කර්මයකට ගැටෙමින් කරගත්ත මිනිස්සෙක්ව ඝාතනය කළ කරන්න දෙයක් මෙයාගේ ජීවිතේ බේර ගන්න ඇයි එක කරන්න සිද්ධ වුණා. නමුත් ඇය අවසානයේ නියම තැනට බුද්ධහම හොයාගෙන ගිහිල්ලා ඒ අවශ්‍ය තැනදී ඇය පත් වුණා. හොඳ තැනකට පත් වුණා. එයාගේ ජීවිතේ යහපත් මාර්ගයකට එයා අරගෙන ගියා. නමුත් අර මුල වරදකු තැන එයාට ලැබුණා. මම දැන් ඉතාම හොඳ කතාවස්තුවක් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ මේ අපේ සමාජෙට දෙන්න පුළුවන් හොඳ ආදර්ශවත් කතාවස්තුවක් විදිහට මේක ඉදිරිපත් කරලා තියෙනවා. තියෙනසෙනා අප බලමු කියවන්න. ඔයගොල්ලෝ දැන් කියවන්න ගත්තොත් තේරෙයි මොකද්ද කුණ්ඩලගේසි කතාවස්තුව කියන්නේ කියලා. තමයි සරල භාෂාවෙන් කුණ්ඩලගේසි කතාවස්තුව තව දීර්ඝ විස්තර කරන්න පුළුවන්. නමුත් මගේ දරුවන්ට පිළිවෙලට තේරෙන විදිහට සරල භාෂාවෙන් තමයි ඔය කුණ්ඩලගේසි මේ විදිහට ඉදිරිපත් කරන්නේ.